ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨානක. අවසරයි අරහතුන් වහන්ස, දැන් ඔබවහන්සේ දේශනා කළා කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ජාති කියලා. ස්වාමීන් වහන්සේ එතකොට මේ ආයතනානං පටිලාභෝ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ? ආයතන හයත් ප්‍රතිලාභයක් හැටියට ලැබෙනවා මිනිස්සෙකුට. මොකද්ද? චක් ආයතනේ, සෝත ආයතනේ, ගාන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ ප්‍රතිලාභයක් හැටියට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. ඒකයි. ප්‍රතිලාභයක්ය කියලා කියන්නේ? ප්‍රතිලාභයක් කියන්නේ මේ ලෝකේ අල්ලගන්න, උරා බොන්න, පානීය කරන්න උපකාර වෙනවා. ප්‍රතිලාභෝ කියන්නේ ඒකයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් විකල ඇස් අන්ද බිහිරි ඒ වගේ ඒකට හැබැයි ඔය ඇහැ අන්ද වුණාට ඒ පුද්ගලයාට ඇහැ තියෙනවා. ඇහේ පෙනීමයි නැත්තේ. දැන් ඔය අන්දේකුට ඇහැ පෙනෙන්නේ නැති ඔබ රුපියල් 10 කොලයකුයි 100 කොලයකුයි 1000 කොලයකුයි දුන්නොත් ඔය අන්දයට හඳුනගන්න පුළුවන්ද බැරිද? ආයතනෙ තියෙනවද නැද්ද? තියෙනවා. මේ ඇහි නැත්තර චක්කු ප්‍රසාදේ විතරයි. ඒ වෙලාවේ ආලෝකය දකින්න ප්‍රසාදේ නැහැ. නමුත් ඇහැ තියෙනවා. එහි සම්මාස. ආයතන පටිලාභ වෙලා තියෙනවා. ඇහැ ඒ වෙලාවේ අන්ධ වෙලා තියෙනවා තාවකාලිකව. බැරි වෙලාවත් ඔය අන්ධයට අර මැරිච්ච මිනිහෙක්ගෙන් ඇහැක් ගලවලා ඇහැ හයි කළොත් මොකද වෙන්නේ? ඇහැ පේනවා. එහි සම්මාස. තේරුණා භාන්සියට සුපත්.